දැන් යන්නේ රත්නපුර බෝධිරාජ දහම් පාසලට. මේ රත්නපුර වරකාතොට ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය. ඉතින් මේ විහාරස්ථානයේ සිද්ධ කරගෙන යන ඉතාම සුවිශේෂී පුණ්‍ය කටයුත්තක් ගැන තමයි මේ කතාව. ඒ තමයි බෝධිරාජ උදව් අල්මාරිය. ඇති දෙයක් තබා නැති දෙයක් රැගෙන යන්න යනුවෙන් සඳහන් කරලා තියෙන මේ අල්මාරියෙන් ඕනම කෙනෙක්ට ඇවිල්ලා තමන්ට ඕනෑ තරම් තියෙන දෙයක් මේ අල්මාරියෙන් තබා යන්නත්, තමන්ට නැති දෙයක් තියෙනව නම් ඕනම කෙනෙක්ට මේ අල්මාරියෙන් රැගෙන යන්නත් පුළුවන්. බෝධිරාජ විහාරයේ දහම් පාසලේ දරුවන් විසින් තමයි මේ උදව් අල්මාරිය පවත්වාගෙන යමින් වැඩි වශයෙන් එයින් පළ ප්‍රයෝජන ලබා ගන්නේ. මේ උදල් අල්මාරය කියන්නේ සහනාධාරයක් නෙමෙයි. මුළු මුලින්ම සාමූහිකත්වයේ සහජීවනය සම්බන්ධ වුණ අලුත්ම අදහසක්. මේ සංකල්පය අපි රත්නපුරයට ගෙනාවම ඇත්තටම මේ ස්වාමීන් වහන්සේලා අපිට බොහොම ලොකු සහයෝගයක් දීලා, අපි පළවෙනි සතියේ ඇවිත් විස්තරය කියලා ගියාම දෙවෙනි සතියේනකොට මේ අල්මාරිය ලෑස්ති කරලා ඔක්කොම මේ පන්සලේ ලෑස්ති කරලා තිබ්බා. තරුණ දරුවන් අතර තියෙන බොහොම ජනප්‍රිය සංකල්පයක් මේ උදව් අල්මාරි සංකල්පය. එතකොට අපිටත් තරුණ දරුවන් යෝජනා කළා හාමුදුරනේ මෙහෙම දෙයක් කළොත් කොහොමද කියලා. අත වශයෙන්ම මේ අදහස හරිය ලස්සනයි. අප දහම් පාසල දරුවනුත් එක්ක අපිත් ආරම්භ කළා උදව් අල්මාරියක්. ඉතින් බලන්න, මේ වගේ උදව් පෙට්ටියක් හැම පාසලකම හැම දහම් පාසලකම ස්ථාපනය කළොතින් කෙනෙක් ළඟ ඇති තමන් ළඟ නැති දේ සොරකම් කරන්න දරුවන් පෙළඹවීම නැති වෙනව නේද? ආන්න ඒකම තමයි මේ උදව් පෙට්ටියේ මූලිකම අරමුණ වෙලා තියෙන්නේ. මුළු රටේම මේ සංකල්පය ප්‍රචලිත වුණොත්, රටම බෙදා හදාගන්න පුරුදු පුහුණුනොත්, අනාගතයේදී සොරුන් එහෙමත් නැත්නම් සොරා කියන වචනය භාවිතයෙන් ඉවත් කරන්නත් පුළුවන් වේවි.